හාමුදුරුවනේ දැන් හාමුදුරුවෝ කිව්වනේ මේ වැරදි පැත්තකට හිත ගියාම දවස් දෙක තුනක් යනකම් දැන් නොකර හිටියොත් ටික ටික නැවෙනවා කියලා. ඔය කියන්නේ රිපෙයර් වෙනවා බ්‍රේන් එක. දැන් හාමුදුරුවනේ ඔතන තියෙන චැලෙන්ජ් එක තමයි නැත්තම් අපි දැන් ප්‍රෙස් අපි දුන්නා හාමුදුරුවන්ගේම උදාහරණයක් ගත්තොත් අපි ප්‍රෙස් කරන එක නවත්තුනා. ඒ කරන්නේ මනසෙන්ම. එතකොට එතන සර්ප්‍රෙස් එකක් නේද වෙන්නේ. ඒ වගේ තමයි මගේ අත්දැකීම. ඒ සර්ප්‍රෙස් කරන්නේ නැතුව යම් කිසි දෙයක් හොඳට ඉඩ දීලා ඔබ්සර්ව් කරනවා. මොකද? ඔබ්සර්ව් කරනවා. ඔව්. හරි වට තේරෙනවා දැන්. එතකොට සමාජ එක ටිකක් කාලයක් යන්න පුළුවන්. අවුත් ඒක ඊපස්සේ ඒක බලේ ටික ටික ටඩ් විලා යනවා නේද? අර මට තේරෙනවා. වැඩි දිනේ ඒක එක්ස්පීරියන්ස් කරන් ඔබ්සර්ව් කරන එක නෙවෙයි කියන්නේ. ඇඟ ඇතුලේ වෙනදී ඔබ්සර්ව් කරනවා. හරි මට තේරෙනවා. වැඩි දිනේ පීවතනේ. දැන් මගේ යන මං යන ටෙක්නික් ක්‍රමය අනුව මට පේන එක දැන් අසහ ගොඩක් අය කියනවා අපි අරමුණක් දැක්කා. එහෙම දැනුණා ඊට පස්සේ අපි ඒක අනිත්‍ය මෙනී කරා. එහෙම කියලා කොම කරන විදියක් මට කියනවා. මේ මේක හදිස්සියේ Tamanට මග අරගන්න බැරි වුණා නම් මේක තමයි හොඳ. හැබැයි මට තේරෙන විදිහට මේකත් වෙඩි කාපු කට්ටිය කියලා කියන්නේ. ඒ කියන්නේ අර මේකේ තියෙනවා මේක මොකද දැනීමකින් මේක ඕන දෙයක් අපේ ඒක ඕන එකක ෆැන්ටසි එකක්නේ. ඒ කියන්නේ මොකද මම්මුලාවක් හින්දානේ. ඒ කියන්නේ මොකක් හරි මේ අපි මොකද මනස්කල්පිතව හිතනින්දානේ මේකේ මේ මොකක් හරි ඇට්‍රැක්ෂන් එකක් තියෙන. මේක ඇත්ත දැනගත්තම තමයි නිදහස් වෙන්නේ. තොර ගොඩක් කට්ටිය ඉදන ඇත්ත දැනගන්නේ මේකේ අත්දැකීමකුත් එක එන දැකීමකුත් තියෙනවා. තව අත්දකින් නැතුව තමට ප්‍රඥාවෙන් එන දැකීමකුත් තියෙනවා. මේක ප්‍රශ්නේ වෙන්නේ මේක අත්දකිනකොට අර මත් වෙන මොලේ වැඩ කරනවා සත්ත්ව මොලේ. ඒ සත්ත්ව මොලේ වැඩ කරනවත් එක්කම කල්පනා කරනකොට දුර්වලයි ඒක. ඒක හොඳට පේනවා. දැන් මේක ඒක වැඩ කරවන්නේ නැතුව එන ප්‍රඥාව තමයි. එතකොට ඒක එනවා ඇයි මේ බුදුවරේ බුදුරමහාඳුර සීලයක් මේවා කරන්නේ? ඒයි මේක සංවර වෙන්න මේක මගරින්න මේක ස්පර්ශය කරන්න එපා කියලා මෙහෙම මේ මේකත් දාන්නේ. එහෙම දැම්මම අර මොලේ පරිසම් වෙනවා අර හිතන්න පුළුවන් පැත්ත. එහෙම පරිසම් වෙලා ඒක කල්පනා වෙන්න ඕනේ. අත්දකින් නැතුව. එතකොට ඒකේ අර තියෙන මායා ස්වභාවය Tamanට අර ප්‍රඥාවෙන් නිදහස් මනසින් පැහැදිලි වෙනකොට අන්න ඒක හොඳටම අතරෙන පැත්තක් වෙනවා. නැත්තම් අර දැන් ඔය ක්‍රමය ගොඩක් මේවා කර ඕෂෝ එහෙම ඔෂෝ ඒ කට්ටිය ඒගොල්ලන් මෙයක් කරා. ඉතින් ඒක කාලීනව අර ගොඩක් උග්‍රව රාගයේ තියෙන යුගයකට ඒක හරි ගැලපෙනවා. මොකද මේක අත්හරගෙන යන්න බැරි කට්ටියට. හැබැයි මේකෙන් හැබැයි විපාක වැඩි. ඒක අර බුදුවරේ ඒක කෙලින්ම එදා බුද්ධත්වයෙන්ම කියනවා මේක මම මොන හේතුවකටවත් අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ අත්දකන මේක කරන්නේ. මේක නෑ මම මේක පලාතත් යන්න එපා. ගිනි බෝලයක් මේකක් කියලා හිතන්නේ එහෙම කියලා ඒ උදාහරණ දීලා. හැබැයි කියන්නේ ඒක එහෙම මගරින්න විතරක් නෙමෙයි. මගරලා මේ ඉගෙන ආයි කල්පනා කරන්න ඕනේ අත්දැකීම නැතුව. ඒ කියන්නේ ඒ වෙලාවේ අත්දැකීම් නැතුව අත්දැකපු එකක් ගැන තමන් කල්පනා කරන්න ඕනේ. මතකයේ තියෙන එකක්. ඒ වාලේ ඇත්තට වෙච්ච ඒවා හොඳට බලන්න ඕනේ මේ මෙව තෝරතෝ. ඒක තමන්ට ඒකේ තියෙන යම් අර්ථ කරුණු වැටහෙන්න පටන් ගන්නවා. එතකොට අර හිතේ ඒකත් ඊට පස්සේ හැඟීමක් එන්නේ. අන්න මම ඕක කියනවා සමහර ඔය ඉන්ටර්නෙට් එකේම ඇබ්බැහි වෙච්ච ඒවට ක්‍රමයක් මම කියනවා ඇත්තටම. ඒක තමයි සමහරට දැන් ඔය එක එක ෆැන්ටසි වලටනේ ඔය ඇබ්බැහිලා තියෙන ඔකස්සේ බලන්නේ. එතකොට ඔය බලනේම බලන්නේ නැති වෙලාවට නිදහසේ ඉන්නකොට ඒවට ආයි ඔළුව දාන්න ඕනේ. කොයි වගේද මට ඇති උනේ ඇඟේ. ඒක කරන්නේ නැතුව ඒ එතකොට ඇඟේ මෙහෙම රත් වෙච්ච හැටි. ඊට පස්සේ කොහමද අර මේ මොන මොන පින්තූරේ මොන මොන කොටස්ද මට මේ වුනේ. ඒ ක්ලිප් එක. එහෙම එහෙම බලනකොට Tamanට අමුතු එකක් Tamanට අලුත් කරුණු ටිකක් පේන්න පටන් ගන්නවා. මොකද අර නිදහස් මනසකින් තමයි ඒක බලන්නේ. තේරෙනව නේද? අර එතකොට අර ඒ තිබ්බ ෆැන්ටසි එක මම දැන් සිංහල හොඳ වචන ෆැන්ටසි කොහොම මායාව කැඩෙනවා. මායාව කැඩෙනවා ආයි ඒක ස්පර්ශයෙන් තේරෙන වෙනසක් වෙලා උනේ. ඒ කියන්නේ හාමුදුරු කියන්නේ හිත නිස්කලංකව තියෙන ලාවට ආයෙත් නහරියෝ පරණ මෙමරි එකකින් ඔව් වන්න හරි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඔය අබ්බැහිලා තමයි හිත දුවන එකකට ඒක ආයෙ කියලා බලන්න ඕනේ. ඔව් ඒතර හාමුදුරු දැන් හාමුදුරු ඕෂෝ කියන වචනේ පාවිච්චි කරපු නිසා ඒක දැන් අවුඩේටඩ් ද හාමුදුරු කියන්නේ. නෑ අවුඩේටඩ් නෙමෙයි. ඉතින් මේ මම කියන්නේ බුදු කෙනෙක් ඉන්නවා. බුදුහාඳුරෝ අපිට ඒක ෂුවර් නෑ පින්වතුනි. දැන් අද අපි උනත් පොපියුලර් එකට එනවා. කට්ටිය පොපියුලර් එකක හාමුදුරෝ පොපියුලර් එකට එනවා. උනාට අපි කවුද දන්නේ? ඒගොල්ලන්ගේ කොටසක් තියෙනවා, හැකියාවක් තියෙනවා. සර්වඥයයිද කියන එක? ඉතින් අපායට ගිහිල්ලා දැනගන්න එකට වඩා කිසිම දැනගෙන යන එක වටිනවා. ඒක අර වීස ඔෆිසර් යනවා වගේ. ලංකාවේ ඉඳන්.
කියන්නේ හදිස්සිය ඩුබයි වලට අරින තැන ඩුබයි නේ කොහෙද කන්ටේනර් එක අස්සට අරින එකකට අහු වෙන්නේ නැතුව මෙහෙට සල්ලිත් පරිසම් කරන් එන්න ලැබෙනා නම් ලොකු දෙයක්. හරි අනු බොහොම ඒ බොහොම තින් එක කරලා දෙන්න. තව කවදෙම නැති නේද? මම හිතයි ওই කාරණා හෙල්ප් එක මොකද ඕක හරි ප්‍රායෝගිකයි අර ඉම්පෝටන්ට් කවුරුත් දන්නේ නැහැ නේද මට ඕක කියවුන්නේ නැහැ ගොඩක් විට අර කොහොමද ඒ කරුණට පස්සට ගිහිල්ලා දැන් ඕවා වද දෙනේවා තියෙනවානේ දැන් මගේ ඇරලා දැන් අර මමත් දැන් ওই කියන්නේ ගොරෝසු විදියට ඕක අමනුෂ්‍යෝ එතට එන හැටි කියන්නේ අර වැදෙන්න ඒක ඇත්තට වෙනවා ඒ ඇත්ත කරුණ ටික කියන්නේ ආයි බය වෙනවා මම නෙමෙයි මේක කරන්නේ මේ බුත කොටස් කියලා ඒක එහෙම වෙනවා ඒ ජරාව කන කොටසක් මේ ඇගෙත් හැදෙනවා බඩවට ඒ මොනවාද ඒ දියාරු මක් එක කන කට්ටියක් ඇඟේ හැදෙනවා පිංගතු. ඒක තමයි දැන් ඕව මම කියනකොට තේරෙයි ඇඟේ නිකන් නලියන ගතිය එහෙම. ඒ අරගලන් ඇඟට ඇතුලේ රොහම මොකක් හරි තමන් දුව දුව යන දෙයක් තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක එතකොට මේ ඉතින් අර ඒ පැත්ත තියෝක අපි අඳුරගෙන ඒක මගරින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක මගරින්න එක ඒක ගහන්න තමයි කෙලින් මම ওই අමනුෂ්‍යයන් සම්බන්ධව කියන්නේ. මම දැන් ඔය මෙල්බන් වල ඒක මල්ලි කෙනෙක් ඈත් ඉතින් ඕක අහගෙන හිටියා. එයාට ඊට පස්සේ ආයි මෙල්බන් සිටි එකේදී යනකොට ප්‍රෝග්‍රෑම් එකේදී ඔහම ඇහුණා. ඊට පස්සේ යා කපාට මොකද ස්පා එකට හරි මොන හරි මෙයාගේ වැරද්දක් වෙනවා මේකෙදී. දැන් මෙයා මහනෙන්නත් බලන් ඉන්න කට්ටිය. දැන් මේ හොඳට යන්න පෙරම් පුරන් ඉන්න අයටම තමයි මේ ප්‍රශ්නේ එන්නේ පිටුතදී. මේක අයින් කරොත් මේගොල්ලෝ ලොකු ගමනක් යනවා. ඉතින් එකපාරටම මෙයාට මතකුණ හාමුදුරු කිව්වා නේද අර මේ අමනුෂ්‍යෝ මේ කියලා ඊට පස්සේ මගේ අරුණා ඒක. ඉතින් මේක මම කියන්නේ අර ප්‍රායෝගිකව නවත්ත ගන්න මේක මේ කෙලින්ම මේ එතකොට මෙතන පස්සේ අනිත් ඒවා කරන්න ඕනේ මේක තව බොහොම දැන් මේ කාලීන අවස්ථාවට කියන ක්‍රමයක් ඒක මටත් ප්‍රයෝජන වුණා මෙහෙම මේ ඔක්කොම මට ගලපලා කරපු ඒවා ඔය හිතන ඔය දැන් කියන ටික කරුණු කරන ක්‍රම සෞසයි සම්මත දැන් අපි අමං එක උත්තර වගේ කියන්න හරි හරි මට තේරෙනවා මට තේරෙනවා පොඩි ළමයි කොහමද අපිට හරි මං කියන්නේ එකක් තමයි අපේ මේ කියන පින්නතුනේ පොඩි ළමයි විතරක් නෙමෙයි ඕන කෙනෙකුට තේරුම් කරන්න යම් දෙයක් මං පොඩි උදාහරණයක් කියන්න අපේ ලංකාවේ මගෙන් ඇහුව එක්කෙනෙක් ස්වාමි වහන්සේ කොහමද මේ ඇයි මේ ලංකාවේ ගොඩක් බණ ඇහෙනවා මිනිස්සු කවුරුත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට ඒකට උත්තර තිබුණේ නැහැ. මම පිටකොටේ දා මට ඇහුනේ මේ මහත්තයා ඇහුවේ. මම ඊට පස්සේ ගිහිල්ලා මම පස්සේ හෙව්වා. මට ඒක ලැබුණා. මොකද මට පස්සේ තමයි තේරෙන්නේ මේ කියන කට්ටිය පවිත්‍ර නැහැ පිටුතේ. ඒ කියන්නේ කියන කට්ටිය පිරිසුදු නම් දැන් මම ඕක උතන්ට ගලපන්න ඉන්නේ මහත්තයෝ ඒ කියන කට්ටිය පිරිසුදු නම් පිරිසුදු භාවයෙන් ඉඳ යනවා গুপ্ত බලයක් මිස්ටිකල් ෆෝස් එක දැන් බණ සෝමස්වාමි වහන්සේ බණ කිව්වා මිනිස්සු වෙනස් වුණාද නැද්ද වෙනස් වුණා හේතු උනාට චරිතයක් තිබ්බා අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවා කැලේ ඉන්නවා පයින් වඩිනවා මොනවාද සූත්‍ර ටික බලන්න කමටහන් අපි පන්සලක්නේ වජිරාරාමේ උනාට උන්වහන්සේ සක්මන් කරනවා පේනවා අපි පොඩි කාලේ ඒ යෝගාවචර ජීවිතයක් තිබා වුදු 50යි තමයි සමාජයට ආවේ. හැබැයි මේ අර බලවේග මෙහෙම නිපද ඒ පෙරපුරන ජීවිතේවා. දැන් ඕක මම ඔය උදාහරණේ කිව්වේ දැන් ළමයට උනත් දැන් තව තැනක මට මම ඊයේ කිව්ව හැබැයි එක මේ ස්වාමි විවේකানন্দ කියලා අහලා තියෙනවද? එයා චිකාගෝ පාර්ලිමන්ට් ඔෆ් රිලිජන්ස් එකේ 1895 වල එයා ප්‍රසිද්ධ වුණා. එයාගේ ලොකු බණක් නෙමෙයි කපාන්න මේ ඇවිල්ලා සිස්ටර්ස් ඇන්ඩ් බ්‍රදර්ස් ඔෆ් ඇමරිකා එක දෝංකාර දුන්නා කියන ඒ වචන. එදා ඒකටත් හේතුවක් තියෙනවා ඒක යා කියන්නේ ඒ යාගෙන් හැම පස්සේ මොකද වහන්සේගෙ තිබේ බලේ කියලා ඒක කියනවා යා මේ ඒක ඉන්දියාවේ තියෙනවලු ප්‍රැක්ටිස් එකක් මොකද්ද මේ භ්‍රමචාරීව ඒ කියන්නේ සිතුවිල්ලෙන් උත් කන්ට්‍රෝල් කරන ඒක හුණනනම් මටත් නියම් ඉතන අපෝ මට ඒක ගලපන්න බෑ සිතුවිල්ලෙන් උත් කන්ට්‍රෝල් කරන ප්‍රැක්ටිස් එකක් රාගය සම්බන්ධව අවුරුදු 12ක් ඒක එහෙම කරන් හිටියම මොලේ තියෙනවලු එක පටලයක් ඒක ඉවත් වෙනවලු එතකොට අපේ මොලේ සුපර් බ්‍රේන් එක තියෙනවලු ඒක ෆන්ක්ෂන් වෙන්න පටන් ගන්නවලු ඒක එයත් මේ ප්‍රැක්ටිස් එක කරා කිව්වා ඒක ඊට පස්සේ ස්නායුව වැඩ කරන්න පටන් ගත්ත එක ඔය මොලේ ඒක වැඩ කරාම අර ඒ පිරිසුදු භාවයේ තමයි අර මේ ඒ ඕජසේ කටහඬේ තිබ්බ බලයක් ආවේ දැන් මෙයා ඉතින් ප්‍රසිද්ධ වුණා වුණා ඕක නෙමෙයි මම කියන්නේ ගියේ ඕක එයාට ගාවට ආව එක දවසක් අම්මා කෙනෙක් ළමයෙක් සීනි කරා
ඒ සීනි මේ මොනවාද කනවයි ගොඩක් කනවයි මේ මහතයි බබා. මේ මහත අඩු කරන්නයි සීනි කන එක නවත්තන්නයි. මේ මේ ස්වාමිකාවට ආවා ඇවිල්ලා කිව්වා මේ ස්වාමි මෙයාට මොනවාරි මන්ත්‍රයක් දෙන්න පුළුවන්ද මේක නවත්තන්න කියලා. ඉතින් ස්වාමි කියලා තියෙනවා දවස් 10කින් පස්සේ ආයෙ එන්න කියලා. ඉතින් මේ අම්මා මේ බබත් එක දවස් 10කින් පස්සේ ආවා. ආන් පස්සේ ළමයාට කිව්වා son hereafter don't eat sugar කියලා. ඔය අනි මේ දැන් ඉඳන් සීනි මොනවත් කන්න එපා කියලා. ඉතින් ළමයා කොමිටිය මේ අම්මා කිව්වා ඉතින් ස්වාමි මොකද කොහොම මන්ත්‍රේ දුන්නේ කියලා. තොර කිව්වා නෝ මේක තමයි මගේ මන්ත්‍රය ඔයාලට ඔක මම කිව්වා ඔක කරන්න දැන් කියලා. තොර කියලා දෙන එනම් ඔක අම්මා කියලා කිව්වලු මේ අයි ස්වාමී එනම් මේ එදා දවස් 10කට ඉස්සෙල්ලා කියන්න තිබ්බනි කියලා. තොර කියලා දෙන දවස් 10කට ඉස්සෙල්ලා එයාත් සීනි කකා හිටියා කියලා. දවස් 10ක් මෙයා නොකා ඉඳලා තමයි ඒ කිව්වේ. අන්න ඕක ඉම්පෝටන්ට් බින්දේ. ළමයකට උනත් අපිට ඒ මට මං අම්මා කේතත් එක්ක කියලා හිටියනම් සමහරට මං ඒ ක්‍රම පාවිච්චි කරනවා. ඒක නම් අපි නෝන කෙනෙක් වෙනස් කරනවා නම් මහත්යෙක් වෙනස් කරනවා නම් දැන් අනිත් ප්‍රශ්නේ තමයි අපේ ළමයින්ට තියෙන අධික බැඳීම. හැබැයි මට ඕක ප්‍රායෝගිකව කියන්නේ මට ඔය අත්දැකීම පළාතේවත් නැහැ පිටු. ඉතින් වැඩි තියෙන සමාජකර දැන් අපේ තාත්තලා වුණත් අපේ ළම මම නම් ගරුත්වය තිබ්බ මොකක් හරි සතර පුරුද්දට නෙමෙයි මල්ලි එහෙම මේ මල්ලි තමයි ළමයි තාත්තලා කන්ට්‍රෝල් කරේ. ඒ කියන්නේ අර ඒක අමුතු රිලේෂන්ෂිප් එකක්. මොකද තාත්තලාම වුණත් හරියට හැදිලා නැහැ ධර්මයේ. මේකල ඉංගලන්තේ ගිහලා අර මේ යන් කන්නේ ටිකක් අර මේව මදි. ඊයර හිත නිදහස් කළ ධර්මයේ මේකල ගොඩක් භෞතික වුණා වැඩි මේ යුගයේ. දැන් තමට පන්සල් නැත් එමය ආරණ්‍යවත් එමය අපි බයයි මේ අපි යුතුයකමක් නැහැ. ඒක චරිතයක් නෙවෙයි. චරිතයක් තියෙන කෙනෙකුට තමයි එහෙම හරි වැරද්ද පෙන්නලා එහෙම මේ හැඟීම් වලට බර වෙන්නේ නැහැ. ළමයිකුණත් දැන් සැර වෙන්න තරම් තියෙනවා මේක නොකරන්න කියලා. දැන් ටීවී දැන් අපි හැම පාඩම් කරන්න ඇයිකොම සැර වෙනවා නේද? දැන් මට මතකයි මල්ලි එහෙම දැන් දහම් පාසල් යන්න බෑ කියලා එයා කිව්වම තාත්තලා නිශ්ශබ්දව හිටියා. ඉස්කෝලේ යන්න බෑ කිව්වම ඒගොල්ලෝ එහෙම ඉන්නේ නැහැ නේ. ඒකම ඒ දෙමව්පියන්ගේ ළඟ තියෙන වැලියුස් අනුව තමයි මේක වෙන්නේ පින්වතුනි. තමන් එකෙන් අම්මා තාත්තා කෙනෙක් කියන නිවන කරා යනවනම් එච්චරයි කරන්න ඕනේ මන්නම් කියන්නේ. නිවනට තමන් කරනකොට ඉබේම ඒගාගේ ළමයින්ට එහෙම ආච්චිලා හිටියා පින්වතුනි මට. සීයාගේ අම්මා පුතා එහෙ මැරෙනකොට කඳුලක් කෙලලා නැහැ. මගේ අම්මා ධර්මයට ගොඩක් සම්බන්ධින්ද අම්මත් එක පොඩි කාලේ කතා කරනවලු දුවේ මෙහෙමයි නවසිවිකේ වඩන්නේ කියලා. නවසිවිකේ කියන්නේ අර දවස් 9කදී බඩි එක ඩිසින්ටිග්‍රේට් වෙලා යන හැටි. ඒ පින්තූර පෙන්නලා තියෙනවා මගේ මෞතුමියට. ඒ කියන්නේ මේගොල්ලෝ මේක වඩවඩට ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක හිතා ගන්න බලා ඒගොල්ලන් හැසිරීම අර පුතා අරේ මැරෙනකොට ඒක ලොකු වෙලා තමයි බීලා මොනවාද කවි සුද්දායි කාලේ දන්නේ නැද්ද අර නිකන් මේවන් සංදිනාත්ති කරා. ඒ මැරෙනකොට ගිහිල්ලා නැහැ. ජපමාලාව තියාගෙන කඳුලක් දැකලා නැහැ. ඉතින් ඒවයි කට්ටිය මෙහෙම මේ සුවන් වගේ වෙලා වගේ කට්ටිය බලනකොට ඒකත් පේනවා මොකද කියලා. මේ අය දෙකාලේ අර පෝට්‍රේට් එකක් තියෙනවා ඒ බුරුම පන්සලේ මයිද සම්බන්ධ ගාන පැත්තේ. ඒගොල්ලෝ ඉන්නකොට පස්සේ කොළඹට ඇවිල්ලා ඉතින් මෙහෙලා හිටියේ. ඒ පන්සලේ ඒ තිබු හාමුදුරුවෝ පේනවා ඒ අර දූතංග ධාරී වගේ කොමාන්ඩෝස්ලා වගේ. මේගොල්ලන්ගේ හම්බෙන්න මේ හම්බෙනකොට ඒ ධෛර්යය ඒගොල්ලන්ට ලැබුණා. ඒ බලේ ඒගොල්ලෝ මොනවාට පළවට පත් වෙලා ඉන්නද. ඉතින් අපි ආශ්‍රය කරන දේ අනුව තමයි අපි පත් වෙන්නේ පිටු. අපි නිකන් මේ මත් වෙච්ච නිකන් නෝන්ජල් වෙලා ඉන්න ජීවිත ගත්ත අපිත් ඒ தත්ත්වයට වැටෙනවා. කවුරුත් ඒ කියන්නේ යාළුකම් තියන්න ඕනේ මේ මොකක් හරි මේක ඔළුවේ ප්‍රඥාවකින් නැත්තම් තනියම යන ජීවිතයක් කියන එක වටිනවා. ඉතින් මම මේ ගැන ගොඩාක් දේවල් මට මෙයා වෙලා තියෙනවා මේ සමාගලට හිතා ගන්න බැ අද කාලේ මැරිලා ගොඩක් අය යන තැන් හිතා ගන්න ඉන්නකොට බය හිතෙනවා. අපි මේ පේන විදිය ඉන්නවා නෙමෙයි පීමතේ. මේ සාගරයක් වගේ කොහේ ගිලිපද ආයේ මේ පළා ඇමරිකාව නෙමෙයි පෘථිවියකටවත් එනවද කියන එක හිතන්න. මට එහෙම වෙච්ච ඒවා තියෙනවා මගේ පෞද්ගලික සමාජක මාත් එක මම එකක් කියන්නත් හිතෙනවා මොකද කියන්න හිතනවා. මට හිතේ බොහොම හිත ඒ කියන්නේ මගේ කැලෙන් ඉඳන් එනකොට ඒක බොහොම මේ ඒ කොහොමද කියන්නේ එයා ඒ උත්තම කෙනෙක් මට නම කියන්න ඒගොල්ලන් කියවට හරි නෑ. ඒක ප්‍රසිද්ධ කෙනෙක් ලංකාවේ. එයා චාන්සලර් කෙනෙක් යුනිවර්සිටි එකේ. එච්චරයි මට කියන්න පුළුවන්. කොමාරි යන්න ලොකු තිබ්බ දේවල් ටිකක් මුදල් එහෙම එන මේ මනුෂ්‍යකම තිබ්බ හොඳටම තියාට පිළිකාවක් හැදුණා. හැදුණාම ඉතින් මං කෙරේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. මේ නිකන් මම මොන හරි නිකන් මෝඩ මෙයා දන්නව මං කැලේ ඉන්නවා වෙනවා නිකන් මං ආශිර්වාද කරත් ඔක්කොම හරියයි. එහෙම ලොකු ඉෂ්මාත් ඉතින් ඇවිල්ලා ඒ කෙනාට මේ ආශිර්වාදෙන් හිත ධෛර්යමත් කරනවා. ඔහම යනවා.
ඔහම කියලා කොහමරි සර්ජිකල්ස් වල ඔහම කියලා එයාගේ අන්තිම වෙලාවෙත් එයාගේ හිටපු ශිෂ්‍යයෝ එහෙම යට ගොඩක් ශිෂ්‍යයෝ ඉතින් ඒගොල්ලන් එයාගේ දේපල ඔක්කොම ගන්න ඇවිල්ලා හිටියා මටත් ඒ වෙලාවේ ඩියා ගන්න රෝමය මටත් කිව්වා මේ බලන්න මේගොල්ලන් හැදිලා තියෙන හැටි කියලා මට අන්තිම ඊට පස්සේ පැය දෙක ගානයි දවස් එකක් වගේ ඊළඟ දවසේ උදේට කොහෙද ඒක නැති වුණා පිංගුතු නැති වුණාම හොඳ මනුෂ්‍යකම තිබ්බ කෙනෙක් මාව දෙකේ કોઈ ප්‍රබෝරු ආම යම් මාව හම්බ කරනවා ඉගෙන මෙයා මේ දන්නවද මේ හාම්බුරේම කියලා මා මාව එහෙම දන්න කෙනෙකුත් නෙමෙයි හැබැයි මං කෙරේ ලොකු මේකක් තිබ්බ කෙනෙක් හැබැයි එහෙම වුණා පස්සේ දැන් මගේ මේකක් තිබ්බ සාමාන්‍යයෙන් දැන් මට එහෙම මෙච්ච මම එහෙම මැරුණා කියලා අමතක කරන්නේ මම බලනවා කොහොමරි මොකක්තරම් මට උදව් වෙන්න පුළුවන් ක්‍රමයක් මං දන්න ක්‍රමවලින් මේ මොනවද උනේ කියලා මම බැලුවා පිංගුතුන් දැන් ඒ එදා ඒ ජනාධිපති එදා ඉස්සපු රාජපක්ෂ මහත්තයත් එයා සරසුවේ මේ නිකන් මහා අමුතු තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක් හැටියට තමයි යාව මේ මේවා කරේ කොහොම හරි මම මගේ දන්න මේ වලින් මම මේවා කරනකොට පිංගුතුනි ඒ කෙනා මැරිලා නැහැ අදයට ගොඩාක් අයට උකයි වෙන්නේ මැරිලා නැහැ පිංගුතුනි අර ඒ ඉන්න ස්වභාවයෙන් ඉන්නවා ඒ කියන්නේ ඒ දැන් අපි එකට කියන්නේ ඇත්තටම භූත ආත්මය ඒ ඉන්න ස්වභාවයෙන් මොකද මැරෙනවා කියන එක කවදාවත් හිතේ තියෙන්නේ නැහැ. එයා හිතන කවදාවත් එයාට ඒක වෙන්නේ නැහැ කියලා. ඒක ඒ මානසිකත්වයත් එක තමයි හරියට මේ විඥානය මෙහෙම රිලීස් වෙන්නේ නැහැ. ඒකත් ආත්මයක් ඇත්තටම. ඉතින් එයා ඒ විදිහට එහෙම හිටියා. ඒ දවස් කීපයක් හිටියා සතියක්ද දෙකක්ද මාසයක් මම ඒ කියන්නේ මොනිටර් කරා පොඩ්ඩක් ඇත්තම කියනවනම්. ඊට පස්සේ පින්වතුනි මේ බැල්ලියෙක්ගේ කුසකට දැන් හිතන්න පින්වතුනි ඒ කියන්නේ දැන් මෙහෙම කතා කරලා හිටපු කට්ටියනේ. ඉතින් මෙහෙම ඉන්නවා දැන් මට ඒ වෙලාව විතර මම ඕක දැනගෙන හිටියනම් කලින් මම මෙහෙම වෙලා මම තද කරලා බොහොම මේ මොනවාද ඒ කියන්නේ සංවේගයක් ඇති කරලා ඒ කෙනාට කතා කරලා කියනවා. ඒ රිදිල්ල හොඳයි මම මේ වෙලාවේ රිදන්න හිත ආස නැති වුණ ඉඳ තමයි අර රිදි නලව නල වගේ දේවල් කිව්වේ. අරම හිතුණා එහෙම කියලා යට අතරින්ද ධෛර්යයක් දුන්නනම් මේ දේ ආත්මිකට වැටෙන්නේ නෑ නේද කියලා. ඉතින් පින්වතුනි මම දන්නේ මට ඔය කරුණ ඉතින් සමාව කාලාට අපිට සම්මුති වශයෙන් මේ පුත්තජන ලෝකය තුල අපි හොඳයි හොඳයි කියලා ඉන්න එක හරියන්නේ නැහැ අපිට ඒකයි සාමාන්‍ය අපේ අර මම කියපු ඒවා සුද්ධ වෙවි එන ගම ඒක සුද්ධ ඔක්කොම සුද්ධ වෙන්න ඕනේ අදරෑම හෙට උදේම මේ ප්‍රැක්ටිස් එක කරගෙන පොඩ්ඩක් අර බුදු ගුණ මෛත්‍රිය ඒ වෙලාව මේ ගෙවල් දොරවල් හෙට රාජකාරි තියනවාද කියලා මතක් වෙන්නේ නැති මට්ටමකට තමයි හිත නිදහස් කරගන්න ඕනේ ඒ නිදාස් වෙනකල් කරන්න ඕනේ ඊට පස්සේ වැඩ අඩ අත ගහන්න ඕනේ. ඔකයි මම කියන ක්‍රමේ. දැන් ගොඩක් අය හිතන්නේ අර වැඩ ඉවරුනා වෙන සහනයක්. ඒව අර පොඩි පොඩි නිවන් වලට හැදිලා තියෙනවා. ළමයා බස්සුවම එක නිවනක්. ඊට පස්සේ තව මොකක් කරේ දින හැදුවම පස්සේ පව් කියලා තිතරනේ අපේ අම්මලාතුනේ ඔක්කොම කළානේ. තාත්තා බල අපිට ඒ නිදාස ලැබුණා මෙයා ගවේෂණය කරන් හොයාගෙන යන්න. මේකම දෙන්න ලැබුණොත් ලොකු දෙයක්. ඉතින් අර ඊට පස්සේ කො එහෙම එහෙම පොඩි පොඩි වැඳ දින එක ළමයා බැඳම ඊට පස්සේ මම ඔය වගේ අපි හදාලා තියෙනවා. ඉතින් ඒක කවදාකවත් ඒ නිවන ලැබෙන්න එක තණ්හාව තියාගෙන හිතාගන්න එකක්. තණ්හාව තියාගෙන තවදාත් එක වෙන්නේ නැහැ. හැබැයි දැම්මම නිවන ඇති කරගන්න පුළුවන් මේ මොලේ හරවන්න පුළුවන් වෙන්න ඕනේ එක පැත්තකට. ඒ කියන්නේ ඒක මට මතක ඉංග්‍රීසියෙන් මම ඒක ලොකුට පොයින්ට් එකක් මහත්තුරු මොකද්ද මගෙන් ලැබුණේ කියලා ඒක මහත්තයෙන් මම ඇහුවා. දැන් මම මෙච්චර බණ කිව්වා. ඒ මට හරි සතුටු වුණා මොකද කිව්වා හැමෝටම අපි දැන් තමයි තේරුනේ මේ වැඩ ඉවර කරලා කරන එකක් නෙමෙයි ඔබවහන්සේ කියන්නේ මේ දැන්මම සාහනයකටපත් වෙලා වැඩ කරන හැටි අන්න හරි භාවනාව පාවිච්චි කරලා කරන හැටි දැන් මම ඒව එකනිදන් කරා පිටුදලි මට යුනිවර්සිටි ආයේ යකෝලත් යන්න උන තාත්ත බලකල නිකෝසියා යුනිවර්සිටි එකට යන්න උනා අරේ ආවේ නැති උනාට අවුරුදු දෙකක් කරන්න උනා බිස්නස් මැනේජ්මන්ට් මම තෝරගත්තා ඒ වෙලාවේ ඉතින් ඒ වෙලාවෙත් මම සමහර පැයක් භාවනා කරනවා පැකින් ඊට පස්සේ අර පාඩම් ටික කරනවා. හැබැයි පස්සේ පැත්තේ කාරිය අමාරු නะ. ඔහොම කරා මුල් දවස්වල. කොහමරි දැන් ඔය එයාපෝට් එකට හරි ඔය වැඩකට යනකොට අනිසම භාවනා කළ තමයි යන්නේ ගිහි කාලේ. ඒක රස්සාව උත් කරා වරුන් දෙකක්. ඒක ටොයිලට් එකට ගිහිලා භාවනා කරා. කළ තමයි සනීපේ අරන් තමයි අර වැඩ ඇත්ත ගන්න. ඒතර හොඳ මූඩ් එකකින් පටන් ගන්න. එතකොට තමන් ඒක වහරි පුදුමයි. දැන් මම දන්නවා එහෙම ඉන්නකොට තමන්ට ගොඩක් මේ මොනවාද එකට කියන්නේ දැන් මට කටිකෝ ෆ්‍රාන්ස් වල ඒව කරලා යනකොට පාකින් ස්පේස් එකක් නැතිකොට එකපාරට වන කාර්යයක් අයින් වෙනවා ලොන්න දානවලු සමහර එක නොකර ආපු දවස් වලට මේ මොකද්ද මේ පාක් කරන්න ඕන දැන් තිනවලු පේන්න ළඟට යනකොට ඔන්න තව එකක් ඇවිල්ලා දානවලු ඒ ලක් එක ගොඩක් පේන එක ඇත්ත පින්වතුනි
ඒවා හොඳට නොටිස් කරන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට එන ආනිසංසයි නොකරනකොට තමන්ට. මම දැන් අන්තිමට ඉම්පෝටන්ට් දැන් භාවනා කරන පැත්තකට අන්තිම ටික ස්ටේජ් එකට එනවා. මොකක් හරි තව අහන්න තියෙනවද? හොඳයි, අහපු ප්‍රශ්න නම් හොඳයි.